එංගලන්තයේ බිහිකළ සුපිරි ප්‍රතිකරුවෙක් තමයි කෙවින් පීටර්සන් කියන්නේ. තමන්ගේ කාලයේ කිසිම පන්දුයවන්නෙක් මායින් නොකර පහර දුන්නු මේ ප්‍රතිකරුවා තමන් මුහුණ දුන්නු පන්දුයවන්නු අතරින් හොඳම පන්දුයවන්නු පස් දෙනා නම් කරලා තිබුණා. මේ පන්දුයවන්නු අතරට වේග පන්දුයවන්නු තුනක් දඟ පන්දුයවන්නු දෙදෙනෙකුත් අන්තර්ගතයි. දකුණු අප්‍රිකා සම්භවයක් තියෙන මේ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවා ජාත්‍යන්තර තරඟවල පාදඟ පන්දුයවන්නන් හමුවේ තමයි තරමක හරි අසීරුතාවයට පත් වෙනවා අපි දැක්කේ. මිනිසාද කොහෙද පීටර්සන් නම් කරපු හොඳම පන්දුයවන්නු පස් දෙනා අතරේ පළවෙනි තැන දීලා තියෙන සුපිරි දකුණත් පාදඟ පන්දුයවන්නු ක්‍රීඩක ෂේන් වොන් වේගවත් ඔස්ට්‍රේලියා තනතිලිවලත් වේග පන්දයවන්නන් එක්ක හරියට වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක් වීමත් දකුණත් පාදඟ පන්දයවන්න හමුවේ පීටර්සන් පෙන්නපු දුර්වලතාවත් එක්ක තමයි වොන්ට පීටර්සන් මේ තරම් ගරු කරන්නේ. මේ පන්දයවන්න අතරේ දෙවෙනි තැන පීටර්සන් ලබා දීලා තියෙන්නේ මුත්තයා මුරලිදරන්ට. මුරලි හමුවේ පීටර්සන් තරමක් සාර්ථක ප්‍රතිකරුවෙක් විදිහට අපිට මතක තියෙන්නේ එංගලන්ත ප්‍රතිකරුවන් බොහොමයක් මුරලි හමුවේ අන්ත අසරණ නිසා. හැබැයි මුරලිගේ දුෂ්ශ්‍රාව හඳුනා ගන්න පීටර්සන්ටත් හරි හැටි පුළුවන් වුණේ නැහැ. මේ තත්ත්වයත් එක්ක මුරලිට පීටර්සන්ගේ පන්දයවන්න ශ්‍රේණිගත කිරීමේදී දෙවෙනි තැන හිමි වෙනවා. පීටර්සන් මේ සුපිරි පන්දයවන්නන් අතරේ තුන්වෙනි තැන දෙන්නේ පාකිස්තානයේ වෙනුවෙන් ක්‍රීඩා කළ මොහමඩ් අසිෆ්ට. අසිෆ් කියන පන්දයවන්න සතු පන්දුව දෝලණය කිරීමේ හැකියාව හරි අපූර්ව හැකියාවක් කියලා තමයි මේ එංගලන්ත ප්‍රතිකරුවා කියන්නේ. තරග තහනමක් නිසා කෙටි කාලයකට සීමා වෙන අසිෆ්ගේ ක්‍රිකට් ජීවිතය එහෙම නොවුණා නම් ඒ ක්‍රීඩකයා ඉදිරියේ තවත් බොහෝ ප්‍රතිකරුවන් අසරණ වෙන්න ඉඩ තිබුණා කියලා තමයි පීටර්සන් කියන්නේ. පීටර්සන් මේ ලයිස්තුවේ හතරවෙනි තැන දීලා තියෙන තමන්ගේ රටේ බිහිවුණු සුපිරි වේග පන්දයවන්න ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට පන්දුව දෙපැත්තටම දෝලණය කරන්න වගේම පන්දුව පාලනය කරන්න මේ සුපිරි පන්දයවන්න සතු හැකියාව මොමන්ට් පුහුණු තරඟවලදීත් අසරණ කරන්න තරම් සමත්කම් පෙන්නුවා කියලා තමයි පීටර්සන් කියන්නේ. ඉන්දිය සුපිරි වමත් වේග පන්දයවන්න ක්‍රීඩක සහිර් කාන්ට තමයි පීටර්සන් පන්දයවන්න අතරේ පස්වෙනි තැන දීලා තියෙන්නේ. සහිර් කියන්නේත් පන්දුවේ දෝලණයෙන් උපරිම වැඩ ගන්න පන්දයවන්නෙක්. මේ තමයි පීටර්සන් නම් කරපු පන්දයවන්න පස් දෙනා. මේ පස් දෙනා බලද්දී අපිට තේරෙන්නේ මේ පන්දයවන්න සතු පන්දුවේ ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව. ඒ කියන්නේ දඟ පන්දයවන්නන්ගේ දඟ කැවීම වේග පන්දයවන්නන්ගේ පන්දුවේ දෝලණයට පීටර්සන් වැඩි අගයක් දීලා කියලා. වේග පන්දයවන්නන්ගේ පන්දුවේ වේගයට පීටර්සන් ලොකු අගයක් දීලත් නැහැ කියලා තමයි අපිට පේන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.